ඔබේ ජීවිතයට වැදගත්වන වටිනාම වීඩියෝවක් කරගෙන අදත් අපිියාව. ඔබ තවමත් අපේ YouTube චනලයේ සස්ක්‍රයිප් කට නැතිනම් දැන්ම සස්්‍රයි් කරන්න. අද අපි කතා කරන්න බලාපුොරොත්තු වෙන්නේ පස්්චාත් උපාදි අධ්‍යාපන ඩිපලෝමාව ගැ මේ ඉංග්‍රීසියෙන්න් කියනවානාන් පෝස්ට ගජුවේ ඩිප්ලොමයින් ඩියුේසන්. මේ දවස්සල බොහෝ දෙනෙක් ගුරු සේෂත්‍ර ගෙන බොහෝ අවධානින් ඉන්නේ. ඉතින් වැටුක් පිසුමතා යම්තරමකට විසඳරු නිසා. ගු සේවේ ඉහල ස්ශ්‍රේණිවලට ගමන් කරන්න අවශ්‍ය සුල්සුගන් සපුරාගන්නඩ ගුරුවරු පවා උනොන්ද වෙලා තියෙනවා. ඉතිං ආදුනික විදිහයට ගුරුවරෙක් ලෙස කටයුතු කරන හැම කෙනෙකුටම තමන්ගේ ගෘරතීය ගමන ශක්තිමත් කරගන්න මේ ඩිප්ලෝමායක අනිවාර්රයම වැදගත්වෙනවා. මේ ඩිප්ලෝමායක කරන්න එක සුදුසුකමක් තමයි ඔබේ උපාදිය අනෙත් සුල්සකම් වන්නේ දැනට ගුරු සේවේ කටයුතු කරන සේවා පලපුරුද්ධ. පස්්චාත් උපාධ අධ්‍යාපන ඩිප්ලොමාව ප්‍රධානකොටස් දෙගක් විදිහට ක්‍රියාත්මක වෙනවා එකක් තමයි පෝස්ට් ගැජුව ඩිපලොමයි ඩුකේන් පල්ටම් මේක සම්පූර්ණ අවුරුද්ධක කාලයක් ක්‍රියාත්මක වෙනවා ඊළගේ එක තමයි වීකෙන් සතියන්ත පාට මාලාවක් විදිහට ක්‍රියාත්මක වෙන එක මාස දහට ක්‍රියාත්මක වෙනවා මේ තුළ ක්‍රියාත්මක වෙන විශේ මාලාවේ කිසිදු වෙනක් සිද්ධවෙන්නේ. වු මේ ඩිප්ලෝමයික කරලා නැති ගුරුවරුන්ට තියෙන ප්‍රශ්න කීපයක් අපි කතා කරලා බලමු. එතකොට ඔබටත් මේ ප්‍රශ්න තියෙනවනං ඒවා විසඳ ගන මේ ඩිප්ලෝමයිකට අයතුුම් කරලා ඔබේ ගෘරතීය ගමන ශක්තිමත් කර ගන්න පුළුවන් සහර ගුරුවරුන්ඩ තියෙන ප්‍රශ්නය තමයි මේ අධ්‍යාපන ඩිප්ලෝමාව මොකක්ද කියලා හරියට අවබෝධයක් නැතිගම. ඒවගේම ගුරුවරයෙක් විදිර මේක අනිවාරෙන්ම කරන්න ඕනෙද. එහෙම නැත්තං මේක කරන්නතු හිටියොත් ප්‍රශ්නයක් වෙනවාද. වත් ප්‍ර්නයක් තමයි ගුරුවරුව හන මේ ඩිප්ලෝමායකර හම අපිට මොනව වගේ දේවල්ද හම්බෙන්න්නේ. මේකට තියෙන විශය මාලාව මොනවද මේ විදිහෙ ගැටලු ගොඩ කට්ට විසඳුම් අපි අඇද කතා කරමු. ඔබ දිකටම ගුරුසේවේ රැඳිලා ඉන්න කෙනෙක් නම් මේ ඩිප්ලෝමාව කරන එක ගොඩක් වැදගත් වෙනවා. මොකද එකට හේතුව තමයි උපාධයක් කියන්නේ අධ්‍යාපන සුදුසුකම. නමුත් මේ ඩිප්ලෝමාවෙන් කරන්නේ ඔබ ගුරුවරයෙක් විදිහටේ ගුරතිය තුළ ප්‍රවීනත්වයට පත් කිරීම. ගුරු සේවේ තුළ අඩපුළුවන් ඉහළම ශ්‍රීණය තමයි පලවෙනිස්ශ්‍රීණිය ඉතින් ඒ පලවෙනිස්වේණියයට ගමන්කිරීමේ ද මේ ඩිප්ලෝමාවත් යම් කිසි දායගත්වයක් තියෙනවා. සාමාන්‍යෙන් එක ස්ශ්‍රේණයේ පිහිටවන ගුරුවරේගේ බේසික්කම රුපියල් හැටදාහකටත් වැඩිය වැඩි වෙන. ඉතින් ඒවගේ වැටුපියව රක් දක්වා ඔබ ගමන්රන කෙනෙක් නම්. ඔබේ ඒ කාලය අවුරුදු දහාටකින් විර තමයි ඔපසාමාන්‍ය ගුරුවරෙක්විදිහ ැට කටයුතු කරනවනම් ඔබ ඒස්්‍රේණීයට ළඟා වෙන්නේ. මං මෙතන පැහැදිලි කරන්නේ උපාධියකින් පමණක් ගුරුව සේවයටට බැඳල ඉන්න ගරුවරුගෙන හෙම නැතිනම් විද්‍යාපීට අධ්‍යාපනවේදී වැනි උපාධමගින් ඒ පලවිනිශ්‍රේණියයට ළඟාවීමේ කාලය වෙනස් කම්පවදින. ඊට අමතරව කෙනෙක් හිතාගනින්නවනං අධ්‍යාපන ප්‍රතිවපාදිය සම්පූර්ණ කරන්න වාර්යෙන්ම තමන්ගේ පලවෙනි උපාදීෙන් පස්සේ මේ ඩිප්ලෝමායක සම්පූර්ණ කරගෙන තියෙන් ඕන. ඉතිං ගුරුවරයෙක් විදිහට ශ්‍රේණිවලට ඉක්මනිම ගමන් කරන්න මේ ඩිප්ලෝමායක ගොඩක්ම වැදගත් වෙන. මීළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ පශ්චාත්තුපාද අධ්‍යාපන ඩිප්ලෝමාව සඳහා තියෙන සිිලබස්ස එක මොනවගේද. මේ ඩිප්ලෝමායකේ ස්වභාවය මොනවගේද. ගැ රි අවබෝධයක් නැත්ත නිසා මේ සඳහා ඇතමේකිල්ලුම් කරන්න බිය වෙන. නමුත් ඔබ රජයේ පිළිගත්ත විශ්වවිද්‍යාලයකින් මේ සඳහා ඉල්ලුම් කිරීමේදී කල්වේලා ඇතිවම ඒ විශේමාලාවන් ගැන දැනුවත් කිරීම සඳහා තමයි අපි මේ පැහැදිලි කිරීම කරන්න. ඒ සඳහමම උදාහරණයක් විදිහර ගත්තේ තැනට පේරාදිනිි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන විද්‍යා අධ්‍යනාන්සේ මගින් ක්‍රියාත්මක කෙරෙන මෙම, පස්්චාත් උපාධ අධ්‍යාපන ඩිප්ලෝමාව සඳහා සැකසුුණු අත්පොතෑසුරෙන් තමයි එම පැහැදිලි කිරීම කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වෙලාේ මතක් කරන්න තියෙන සුභා අරංචයක් තමයි මේ වෙනගොටත් පේරාදිනී විශ්වවිද්‍යාලයේ සතියන්ත පස්්චාත් උපාධ අධ්‍යාපන ඩිප්ලෝමාව සඳහා ඇප්ලිකේසන් කෝල් කරලා තියන්නේ. ඔබට ඒ සඳහා ඉල්ලුම් කරන්න පුුව. රාදනි ශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක පශ්චාත්තුපාද අධ්‍යාපන ඩිප්ලොමාවට දා ලත්පොතේ ඒ සඳහා සම්බන්ධ වන අපේක්ෂකයන් තුළ ගොඩනැෙනෑ ඉගෙනනුම් පල හයක් පිළිබඳව සඳහන් කරලා තියෙනවා එකක් තමයි ශිශ්‍යයා තුළ අධ්‍යාපනය නයායහා වහාරේ පිළිබඳව දැනුමහා අවබෝධය දියුණුවීම විවිධ අධ්‍යාපන සධර්යන්හි ඉගෙනුම් මඉගැන්නීමම් අවස්ථාවන් හිත ඉහත ලබාගත් දැනුම අවබෝධය භාවිතකිරීම අධ්‍යාපනයට අදාළ මතු දැක්වෙන ජනනීය කුසලතා ඒක අන්න සන්න්‍යවේදන කුසලතා තොරතුරු තාක්ෂණය උපදේශන කාරය වැනි කුසලතාවන් මේ ඩිප්ලෝමාව හරහා ඇතිකර ගණඩ පුළුවන්. ඊට අමතරව තවත් තිගෙනුම් පල තුනක් දක්වොල තියෙනවා. පන්තිකාමර ඉගැන්වීම හා සම්බන්ධ මතු දැක්වෙන පොදු කුසලතා සම්වරධනය කර ගන්න පුළුවන්. ඒ යටතට ඉගැන්වීම හා ගැන්වීමම් අධදැකීම් දියුණු කර ගැනීම සැලසුම් කර ගැනීම. ලමුන්ගේ ඉගෙනුම හා පලදායි වාතාවරණය නිර්මාණය කර ගැනීම පන්තිකාමර කළමනා කරණ ශිස්ස චර්යයා කළමනා කරණය, පන්තිකාමර ඉඩකඩ සංවිධානය කිරීම ශිෂ් ඇගීම හා ප්‍රතිපෝසණය අනෙක් ඉගුණුම් පලේ තමයි, ගෘථීක චර්යාවට අයත් කුසලතාත්පත් කර ගැනීම. ඒකෙද කතා කරන්නේ ගුරුවරයකු විදිහට තමන්ගේ ගෘරෘතිය තුළ ඇතිකරගණ්ඩෝඕන දක්ෂතාවන් කොහොම දියුණු කර ගන්න කියන එක සම්බන්ධවත්. ඉගෙනුම් පලයක් විදිහට ගරුවරයටට මෙහිදී අදදැකීම් ලැබෙනවා. ඒවගේ මතු දැක්වෙන චරිතාංග හාකල් ප සන්වරධනනිකරටඩ ගුරුවරෙකුට පුළුවම මෙෙනවා ශි්‍යයන් පිඳ දනාාත්මක හිතන්ඩ සිසුන් පිළිගණ්ඩ විශ්වාස කරන්න ඒවගේ සෑම ශිස්්‍යයකූම සමානතාවේ හා සාධාරනව සලකන්න මීලකට අපි අවධානයය මුකරන්නේ මෙම පශ්චාතුපාද අධ්‍යාපන ඩිප්ලෝමාවට අයත් විශේමාලාව මනෝද කියලා. එහිද අනිවාර්ය විෂයන් වරණී විෂයන්. ග පුහුණුව කාර්රි මූල පර්යේේශනය අර්ගරහිත අනිවාර්ය විෂයන් කියලා කොටස් පහකට බෙදල පෙන්නල තියෙන. අනිවාර්ය විෂයන්යට තට දාලාතියන විෂයන් තමයි අධ්‍යාපන පරිපාලනය හා ප්‍රතිපත්ති අධ්‍යාපනය හා සමාජවිද්‍යාව, තුළනාත්මක හා ජාත්‍යන්තර අධ්‍යාපනය අධ්‍යාපනික මිනුම් හා එගයුම් අධ්‍යාපනික හා සංවර්ධන මනෝවිද්‍යාව, අධ්‍යාපනය හා අධ්‍යාපන මූලධර්ම, සාමාන්‍යය ඉගැන්වී ක්‍රමවිද්‍යාව අධ්‍යාපනය සඳහා තොරතුරු හා සනිවේදන තාක්ෂණය පර්ර්ේෂණ ක්‍රම. මෙම විසේකාණ්ඩයට අමතරව තවත් විසේකාණ්ඩයගින් අපේක්ෂකයින්ට විසයන් තෝරා ගණඩ සිද්ධ වෙනවා. ඒ අතතට අයිති වෙන විෂයන් විදිහට විද්‍යාව ඉගැන්වීමේ ක්‍රම ගනිතේ ඉගැන්වීමේ ක්‍රම ජීවිද්‍යාව සිංහල ඉතිහාසේ බුද්ධාගම වැනි ඉගැන්වීම් ක්‍රම ආර්ථික විද්‍යාව ප්‍රාථමක ඉගැන්වීම් ක්‍රම ව්‍යාපාරද්‍යනය හා ගණකාදි කරන ඉගැන්වීමම්ක්‍රම උන්දර්ය හා සම්භාවික කලායිගැන්වීම් ක්‍රම පුරවැසි අධ්‍යාපනය සෞඛ්‍ය සාරීරික අධ්‍යාපනය ඉංග්‍රීසි භූගෝල විද්‍යාව, තොරතුරු හා සංවේධන තාක්ෂණය ඉගැන්වීම් ක්‍රම ආදී විදිහට විෂයන් ගණනාවක් දක්වලා තියෙන. ඔබ දැනටමත් යම්කිසි අධ්‍යාපනය ආයතනක ගුරුවරයක් ලෙස යම් කිසි විසයක් උගන්න නවනම් ඒ විෂය පාදක කරගැමින් තවත් විසයක් තෝරාගෙන තමන්ට මේ ඩිප්ලෝමාව සඳහා විෂයන් තෝරාගැනීම කරන්න පුළුවන්. ඒ පස්්ාත්තුපාද ඩිපලෝම අත්පොතට අනුව වරණය විසයන්යටතත් විසයන් කීපයක් කාණ්ඩ කරලාතියෙනවා ඒ අතරනු තපේක්ෂකයන්ට විසයන් දෙකක් අනිවාරයෙන්ම තෝරාගත යුතුව වෙනවා. මෙම විසියන් අතර පරිසර අධ්‍යාපනය උසස් සංඛ්‍යානය විශේ අධ්‍යාපනය සදාචාර හා සාමාධ්‍යාපනය යාාවජීව අධ්‍යාපනය පූරුව ළම අධ්‍යාපනය ස්ත්‍රීපුරුස සමාජභාවය හා අධ්‍යාපනය විශේමාලා සංවරධනය අධ්‍යාපනක තාක්ෂණය ර්මාණකත්වය හා විවේචනාත්මක චින්තනයේ මාර්ගෝපදේශනය හා උපදේශනය කියන මේ විසයන් ඒ තුළ අන්තර්ගතයලා තියනවා. මෙම පශ්චාතුපාදී අධ්‍යාපන ඩිප්ලෝමාාවවි තියන වැදගත් මංගයක් ලෙස ගුරු පුහුණුව හඳුනන්ඩ පුළුවන්. ඉතින් මේ කාලය සතිදහයක් මේ සතිදහයක ගුරුපුහුණුව තුළ ඔබ විශ්වවිද්‍යාලය අවට පාසලකදී පාඩම් සටහන් සීයක් ඒ සතිදහය තුළ ආවරණය කළ යුතුයි ඉතිං ඒ ඔබ උගන්නන පාඩම් අධීක්ෂණ මණ්ඩලයක් යටතේ අධීක්ෂණය කරමින් ලකුණු ලබාදීම සිද්ධ වෙනවා. නිශ්චිත කාලසීමාව තුළ, ගුරුපපුහුණු නිමා කරන්න බැරිවුණුත් ඒ ශිස්සයන්ට ඊළඟ පාටමාලාවේ ගුරප්පුහුණු කාලය තුළ ඒක සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ සඳහා විධමත් ඉදිහට වෛද්‍ය සහතකයක් පිළිගත හැකි සාක්ෂියයක් ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම තවත් වැදගත්ම අංගයක් තමයි මේ ඩිප්ලෝමා විතියන ඔබට සිද්ධදු කරන්න වෙන කාර්යමූල පර්යේෂනය. ඉතින් මේ පර්යේෂණය සම්පූර්ණරේ නැත්තං ඔේ ඩිප්ලෝමාව සම්පූර්ණ වෙන්නි නෑ. ගුරපුහුණුව පැවැත්තන කාලය තුළ අධ්‍යාපනය සම්බන්ධව පවතින යම්කිසි ගැටළුවක් තෝරාගෙන ඒ සඳහා වචන පාලොස්දාහක් විසිදාහක් අතරවන, ආයේ මූලු පර්ේෂණයක් ඔබ විසින් සකස් කළ යුතු වෙනවා ඒ සඳහාබට මාර්ග උපදේශනය සපයන්ඩ උපදේශකවරයෙක් අනිවාරයෙන්ම ලැබෙනවා. මේ චාර්ට්ටකේ තියෙන්නේ ඔබ මේ ඩිපලෝමාවට අදාලව ඒ ඒ පාටමාලාවන් සඳහා ලබාගන්නා ලකුණු දැක් වෙන ක්‍රේට් පොයින්ට් මුුණ විදිහට හම්බෙන්නේ කියන එක තමයි මේකෙ තියෙන්නේ. ඉතිං පැහැදිලිව මේ වෙලාවෙ කියන්න ඕන ඔබ ඒ ක්‍රෙඩිට් පේපර් සඳහා අවම සීසාමාරත ලබාගත යුතුයි. එසේ නොවන නැවත ඔබට පිරවීමට සිදුවෙන බව මේ අත්පොතේ දක්කලා තියෙනවා. මෙහිෙති ඔබට සිදුකරන්න්න වෙන කාර්මූල්ල පර්ේෂණය පිළිබඳව යම්කිසි අහකෘතියක් මේ අත්පොතේම දක්වලා තියෙනවා ඉතින් කාරිමූල පර්ේෂණයක සවභවයානුව කොයි ආයතනයක් හරහා ඔබ මේ පශ්චාත්තුපාති අධ්‍යාපන ඩිප්ලෝමාව කළත් මෙවැනි පරේෂයයක් ඔබට සිදුකරඩම වෙන තින් එෙහි ආකෘතිය මේ විදිහට දක්කලා තියනව පරේෂන මාතෘගාව, ගැටුව හැඳින්නේීම එතකොට ගැටලු ආශ්‍රිත හිත්‍ය විමරසනය පරේෂන ක්‍රමවේදය පරේසන අනාාවරණ නිගබන යෝජනා ආශත්‍රිත ගන්තනාමාවලිය උපර්ගන්ත වැනි මේ විදිහ පිළිවලකට තමයි. ඔබට කාර්ෙමූල පර්ේසනය සකස් කරල බාර දෙන්න වෙන්නේ. කාරයමූල බරේෂනයක් සඳහා අධ්‍යාපනයේ පවතින යම්කිසි ගැටලුවක් තෝරාගෙන, පරේෂන ගැටලුවක් ලෙස නිවැදිව සකස්කරගෙන තමන්ගේ පර්ේෂනයා කොහුොමද ඉදිරියට පවත්වාගෙන යන්නේ කියන එක සම්බන්ධව දැනුවත් කිරීම සඳහා ප ඉදිරියේද පැහැදිලි කිරීමක් ඔබට ගේන්න බලාපුොරොත්තු වෙන. අධ්‍යාපන සශේස්ත්‍රයට සම්බන්ධ මෙවැනි වැදගත් වීඩියෝ ඉදිරියටත් නැරඹීමට අප සස්ක්‍රයිප්කොට තා ගන්න.